समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मुक्कदं धम्म श्रवण कालो अयं भदंता धम्म श्रवण कालो अयं भदंता धम्म श्रवण कालो अयं भदंता। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। साधु साधु साधु। मस्मिं सति इदं होति मसुपादा इदं उपपद्यति इमस्मिं असति इदं न होति इमस्सु निरोधा इदं निरुज्यति इति। श्रद्धा बुद्धि संपन्न पिन्नस्नी सम्मा संबुद्धरजानन वहन्से देशना करपु धर्मेट अनुव अपे जीवितय सकस कर गनीम सदहा अपे चित्त संताने सकस कर गनीम सदहा अवश्य करन वैड पिरिवेलक तीनो मार्गयक तीनो ए मार्गय भाविता कल युत्तक ए क्रमवेदे भाविता करन नेतु මේ ජීවිතය සුවපත් කරගන්නවත් ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදී නැති කරගන්නවක්වත් හිත පිරිසිදු කරගන්නවත් සංසාරික ජීවිතය සුවපත් කරගන්නවක්වත් පුළුවන්කමක් ඇත්තේ නැහැ. දුක් වලින් නිදහස් වෙන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. හැමදාම දුක් විඳින විඳ තමයි ඉඳ වෙන්නේ. අන්නේ දුකෙන් නිදහස් වෙන මාර්ගය කතා කර කර විතරක් ඉන්න ඕන එකක් නෙවෙයි. සාකච්ඡා කර කර විතරක් හිටියට හරියන එකකුත් නෙවෙයි. ඒ මාර්ගය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන්නේ භාවිතා කළ යුත්තක් කියලා. ඒ සඳහා ඉතා ප්‍රායෝගිකව අපි අපේ ජීවිතයට ඒ උතුම් මාර්ගය භාවිතයට ගන්න ඕන පොඩි තැන්වලදී පවා භාවිතයට ගන්නයි දැනගන්නේ. දැනගත්ත දේ භාවිතා කරන්න ඕන. එවැනි ප්‍රායෝගිකව භාවිතා කළ යුතු ධර්මය ප්‍රායෝගිකව භාවිතා කිරීම සඳහා උපදේශ සැපීමට එහෙම උපදේශ සැපීම ඒ භාවිතා කරන ක්‍රමවේදයන් ගැන සාකච්ඡා කිරීම අරමුණු කරගෙන තමයි මේ නිවන් මඟ ධර්මදේශනා මාලාව දිගහැරෙන්නේ. බෞද්ධ මාධ්‍ය ජාලයේ මහා සත්ක්‍රියාවක්. ඒ වගේම ධර්මාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේ ඒ කාර්ය මණ්ඩලයක තුලා බොහෝම වෙහෙස මහන්සි වෙලා මෙවැනි ධර්මදේශනා මාලාවක් සඳහා අපිට ආරාධනා කරන්නේ ඒ ධර්මදේශනා මාලාව සංවිධානය කරන්න. ඒ ධර්මදේශනා මාලාවේ 11 වෙනි ධර්මදේශනාව තමයි අද දවසේ සිද්ධ කරන්නේ. මේ ධර්මදේශනාවේ විශේෂත්වයක් තියෙනවා. ඒ ධර්මදේශනාව සඳහා දායකත්වයේ දරණ ඇත්තෝ අරමුණු කරගෙන තියෙන්නේ තම පුංචි දරුවාගේ උපන්දිනය. වෙනත් විශේෂ කෙලෙස් වැඩි වෙන දේවල් වලට හිත යොමු කරගන්නේ නැතුව කෙලෙස් අඩු වෙන දේවල් වලට දරුවෙකුට ආශිර්වාද කරන්න උපන්දිනයකට ආශිර්වාද කරන්න අනිත් අයට දිය හැකි ඉහළම තෑග්ග. දැන් වෙන තැන්වලදී හුඟක් වෙලාවට කරන්නේ උපන්දිනයේ තියෙන කෙනාට තෑගි අරන් එනවා. එනකොට උපන්දිනයේ තියෙන කට්ටියත් තෑගි දෙනවා, කෑම බීම ආදිය දෙනවා. නමුත් ඒක ඉතින් හැමදාම ඉවරයි. එක්තරා තවත් කෙලෙස් උපදවා ගන්න බෞද්ධ සංකල්පවලට පටහැනි ස්වභාවයක් තියෙන දෙයක්. නමුත් මේ වගේ වෙලාවක සිද්ධ වෙන්නේ තමන්ගේ දරුවාගේ උපන්දිනයට ආශිර්වාද කිරීම සඳහා සියලු දෙනාටම වටිනාම තෑග්ගක් ලබා දෙනවා. ඇහෙන ඇහෙන මානේ කෙනෙක්ගේ හිතක් සැනසෙන ධර්ම දානයක් ලබා දෙන්න ඕනෑ කියලා ඉතාම ආදර්ශ සම්පන්න කටයුත්තක් තමයි අද දවසේ මේ සිද්ධ වෙන්නේ. ධර්ම දේශනා මාලාවේ 11 වෙනි ධර්ම දේශනාවට දායකත්වය දරන ඒ සියලු දෙනාටත් ඒ වගේම ඒ පුංචි දරුවාටත් ඒ වගේම ඒ සඳහා කැපවෙච්ච හැම කෙනෙකුටම ධර්මය ශ්‍රවණය වෙලා යම් කිසි කෙනෙක් ඒ ධර්මය තුළින් තමන්ගේ චිත්තසංතානය සකස් කරගන්න උත්සාහ ගන්න වාරයක් ගානේ බොහෝම පින් සිද්ධ වෙනවා. බොහෝම
ඉතාම වටිනා පිනක් සිද්ධ වෙන ඒ වගේම අපිත් ආශිර්වාද කරන හැම දිනකටම උතුම් යහපත උදා වේවා කියලා. අද දවසේ අපි සාකච්ඡා කරන්න තියෙන්නේ අපේ సంతానගත වැඩපිළිවෙලක තියෙන තවත් එක් ස්වභාවයක් කොහොමද ඒක निराකරණය කරගන්නේ කියලා. ඉන්නනේ අපි පසුගිය දිනවල සාකච්ඡා කරන්න යෙදුනා අපේ කෙලෙස් ධර්මයන් අනුසය පරිඋත්තාන ව්‍යතික්‍රමණ කියන අවස්ථා තුනක පවතින බව. සමහර වෙලාවට සමහර අකුසල ධර්මයන් නැගුණාම ඒ නැගෙන අකුසල ධර්මයන් හින්දා අපේ හිත නොසන්සුන් භාවයට පත් වෙනවා. තරහ යනකොට සන්සුන් වෙන්නේ නැහැ. ඒ වගේම තරහ ගියාට පස්සේ තරහ ගිහිල්ලා ටිකක් වෙලා හිත නොසන්සුන් වෙලා එක සීමාවකින් එහාට ඉවස ගන්න බැරුව යනවා. ඉවස ගන්න බැරුව ගියොත් මොකද කරන්නේ? එක්ක වචනයෙන් හරි ක්‍රියාවෙන් හරි ඒක ක්‍රියාත්මක භාවයට යනවා. අන්න ඒ ක්‍රියාත්මක භාවයට යන මට්ටමට හිතේ තියෙන අකුසලයේ ගොඩ ගැහුණාම කියනවා ව්‍යතික්‍රමණ මට්ටමට ආවා කියලා. නොසන්සුන් ගානට ආපුහම කියනවා පරිඋත්තහන කියලා. දැන් මේ වෙලාවේ තරහ එහෙම තියෙනවද දන්නේ නැහැ. බණ ඇහෙන කොටත් තරහ යනවද දන්නේ නැහැ. දැන් තරහ නැහැ. දැන් තියෙන්නේ මොන මට්ටමේද? අනුසය කියන මට්ටමේ. දැන් අපි ළඟ තරහ නැති වුණාට අපිට තරහ එනවා කොයි වෙලාවෙ හරි. තරහ ඇති වෙන ස්වභාවය තියෙනවා. දැන් තරහ නැහැ. දැන් ඊර්ෂියාව නැහැ. දැන් ක්‍රෝධය නැහැ. දැන් වෛරය නැහැ. ඒවා නැති වුණාට ඊට අදාළ අරමුණ එනකොට තරහ ඇති වෙනවා. ආන්ගේ ඇති වෙන ස්වභාවය දැන් තියෙන හින්දා ස්වභාවය තියෙනවා. අන්නේ ස්වභාවය තියෙන හින්දා කියනවා ඒ කෙලෙස් දැන් තියෙන්නේ අනුසය මට්ටමේ කියලා. අනුසය මට්ටමේ තියෙනවා නම් ඒවා ඒ අනුසය මට්ටමේ තියෙන ඒවා අදාළ අරමුණු වෙනකොට නොසන්සුන් භාවයට පත් වෙනවා. මේ බලන්න. දැන් ඔන්න අපි දැන් හොඳට ඉන්නවා කිව්වා බණ අහනකොට තරහ යන්නේ නැහැ කියලා. මන් ධර්මදේශනාවට කාගේ හරි නමක් උදාහරණයට ගන්නවා. බලනකොට අරගෙන තියෙන නම මේ අයගේ තරහකාරයෙක්ගේ නමක් කියලා හිතනකොට අද වෛරකාරයෙක්ගේ නමක් තමයි අරන් තියෙන්නේ. දැන් ওই නම කියනකොට මොකද වෙන්නේ? මනසින් එයාව අරමුණු වෙනවා. අරමුණු වුණොත් මොකද වෙන්නේ? අරමුණු වෙනකොටම තරහ ඇති වෙනවා. හරි. එක දිගටම මම එයාගේ නම කිය කිය එයාවම වර්ණනා කරන්න පටන් ගත්තොත් මොකක් හරි කාරණාවක් ඉඳ එයාගේ නම විතරක් නෙවෙයි ඒ පුද්ගලයාම අරගෙන හොඳට වර්ණනා කරනවා කිසි වැරද්දක් කළා නැහැ කියලා. දැන් ඉවසලා මොකද වෙන්නේ? දැන් අර තරහ වැඩි වෙලා දැන් අනුසේ වශයෙන් තිබ්බ එක පරිඋත්ทาน වුණා. ඉවසලා බැරි මතන නේද? පොඩ්ඩක් නේද ගස්සලා වගේ නැගිටලා නේද ධර්මදේශනාවට බාධා වෙන විතර කෙනෙක් නැගිටලා යන්න ඉඩ තියෙනවා. එහෙම වෙන අවස්ථා තියෙනවද නේද? ඒ මොකද අර ඉවස ගන්නද? බැ අන්න එතකොට කියන ව්‍යතික්‍රමණ මට්ටමට ආවා කියලා. අපි දන්නේ නැහැ ඒක අපේ ළඟ සිද්ධ වෙන දෙයක්. ඔන්නේ ව්‍යතික්‍රමණ මට්ටමට ක්‍රියාත්මක භාවයට යන එක නවත්ත ගන්න මොකද්ද කරන්න ඕනේ කියලා අපි ඊයේ ධර්මදේශනාවේ ඊයේ දාසනත් ඒ වගේම අද ධර්මදේශන ඊට පෙරදා ධර්මදේශනාවේදීත් සඳහන් කරා. එතකොට දැන් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පරිඋත්ทาน සහ අනුසය කියන දෙක කොහොමද යටපත් කරගන්නේ කියන එක. ඒක දැනගත්තොත් තමයි අපිට කරගන්න පුළුවන්. මොකද දන්නේ නැතුව අපිට මොකද්ද වෙන්නේ කියලා අපි හරියටම දැනගන්න ඕනේ. අපි මේ හිටියට ශරීරයට මොකද්ද වෙන්නේ කියලා අපි දන්නවා. ඒත් පිටින් ඇතුලේ පිළිකාවක් එහෙම ඇති වෙනවා නම් එහෙම මේ ඒක දන්නේ නැහැ. පිළිකාවක් වෙනවා කියලා දන්නේ නැහැ. අන්තිමට ඉතින් කලින් අඳුරගත්තොත් විතරක් පිළිකාව මර්ධනය කරගන්න පුළුවන්. බැරි වුණොත් ඉතින් ඉවරයි තමයි. නේද? ඒ වුණාට දැන් අපිරිසිදු වෙනකොට දන්නවා. ඒ වගේ පොඩි පොඩි දේවල් ටිකක් දන්න. එතකොට අපිට අපිරිසිදු වෙනකොට පිරිසිදු කරගන්නවා. නේද? ඒකෝ මේ ලැබිලා තියෙන මස් ශරීරයේ වෙනසක් වෙනකොටවත් අපි දන්නේ නැත්තම් නොපෙනෙන හිතක එද මොනවද වෙන්නේ කියලා දන්නේම නැහැ. හුඟක් අය ඉන්නවා ක්‍රියාත්මක වෙන පාලනය කළ හැකිව තියෙන හේතු ඇතුව සකස් වෙන මගේ පාලනයකින් තොරව සකස් වෙන හිතක් කියලා ක්‍රියාවලියක් තියෙනවද කියලා ඔක්කොත් සමහර අය දන්නේ නැතුව ඉපදිලා
මැරලා යනවා. මෙහෙම එකක් තියෙනවද කියලා කවුද දන්නේ? ඒ කියන්නේ ඒක වෙනවනේ. වෙන දෙයට අනුව හේ ඉන්නවා ඉතින්. මේ මන් දන්නේ නැහැ මේ වෙලාවෙත් පරික්ෂා කරලා බලන්න ඕනේ. ධර්මය ඇහෙන අය. උදේ නැගිට්ටහම මගේ හිත මට මොනවද කියන්නේ මං එරුවා කර කර ඉන්නවා. හරිද දන්නේ නැහැ. කන්න කියන වෙලාවට කනවා. නාන්න කියන වෙලාවට නානවා. බොන්න කියන වෙලාවට බොනවා. වැඩට යන්න කියන වෙලාවට වැඩට යනවා. ආට හරි බයින්ද කියන වෙලාවට බයිනවා. ගහන්න කියන වෙලාවට ගහනවා. ආව හරි බලන්න යන්න කියලා මගේ හිත කියනකොට බලන්න යනවා. දැන් කේලම කියන්න හොඳ වෙලාවයි කියලා කියනකොට කේලම කියනවා නේද? අත්තු මරනවා, හොරකම් කරනවා, එව්වත් කරනවා. ඉතින් හිත කියනවා නම් අන්න අර දේ කරන්නේ කියලා ඒ දේ කර කර ඉන්න එක ඒ දේ කර කර ජීවත් වෙන එක දන්නේ නැ ජීවිතේ කියන්නේ. හිත හැමදේම කියන්නේ මට ඕන හැටියට හැමදේම කරන්නද? එහෙනම් මේක පාලනය කළ හැකි තත්ත්වයක තියෙනවද කියලා බලලා ඒකට මොකක් හරි වැඩපිළිවෙලක් තියෙනවද කියලා බලලා ඒ වැඩපිළිවෙල ආරම්භ කරන්න ඕනේ ක්‍රියාත්මක කරගන්න ගන්න ඕනේ. නැත්තම් ලොකු අනතුරක. හොඳයි. හිත මෙල්ල කරන්න ලෑස්ති වෙන අය දැනගන්න ඕන කාරණාවක් තියෙනවා. පුංචි කාලේ ඉපදුනහම අපිට ඇවිදගෙන යන්න ඕන කියලා හිතුනොත් එහෙම දරුවෙක්ව ඇවිද්දවන්න කියලා ඕන කියලා හිතුනහම දරුවට කියනවා අන්න අතෙන්ට යන්න කියලා. දරුවා යන්නේ යන්න යන අය පැත්තට. යන්නේ කොහෙවත්? යවෙන්නේ කොහෙවත්? නේද? යන්නේ කොහෙවත් යවෙන්නේ කොහෙවත්? ඇයි ඒ? එයාගේ ශරීරය ඇවිදගෙන යන්න තරම් වර්ධනය වෙලා නැහැ. මොකද්ද? වර්ධනය වෙලා නැහැ. වර්ධනය වුණාම හරියනවද නැද්ද? උන්දි කාලේ බත් කන්නවත් බැහැ. මූණ හැමතැනම ගා ගන්නවා. බත් දුන්නොත් එහෙම කන්න. වර්ධනය වෙලා නැහැ. හරියට අවශ්‍ය දේ කටයුතු කරන්න. ඊළඟ පුංචි ළමයා වෙලාවකට මොන හරි සෙල්ලම් බඩුවක් දැක්කම කෑ ගහලා ඉල්ලනවා. දීලා ටිකක් කරලා යනකොට අල්ල විසි කරනවා. මැණිකක් වුණත් කරන් දෙයක් නැහැ. අවිසි කරලා දානවා. නේද? ආය ටිකකි. ආය අර කිල්ලනම කෑ ගහනවා. ආන් ඒ වගේ දෙනකොට විසි කරන ආපහු නැති වෙනකොට කෑ ගහන ලස්සන ළමයින්ගේ නේද? ඒ ඒ හැටි එක ටික තියෙනවා. අපේ හිත ගැන පොඩ්ඩක් බලන්න. දැන් මං කියනවා එක අරමුණක වාසය කරන්න කියලා. එක අරමුණක ඉන්න කියලා කියනවා. හිත එක අරමුණක තියන්න කියලා කියනවා. අපි හිතමුකෝ ආනාපානයේ හිත තියාගෙන ඉන්න කියනවා. මොකුත් හිතන්නේ නැතුව හුස්ම දැනීමේ හිත තියාගෙන ඉන්න කියලා කියනවා. ඉතින් දැන් මං ඉඳගන්නේ ඒක කරන්න කියලා හිතාගෙන. මොකද වෙන්නේ? වෙන්නේ මොකද්ද? පෙරහැරක් එනවා වගේ පරණ මොනවා මොනවා හරි එහෙනම් ටික වෙලාවක් යනකොටම පරණ මොනවා මොනවා හරි මතක් වෙවි. ඕන් ඉන්නවා දැන් ඉති වෙන වෙන ලෝකේ ඉනක් තියාගෙන අනිත් පැන හැදෙන භාවනා කරනවා කියලා. ටිකකින් තමයි මතක් වෙන්නේ මම හිතන්ද හැදුවේ එකක් හිතුනේ එකක් කියලා. එතකොට දරුවාව යවන්න හැදුවේ එක පැත්තකට යවුනේ වෙන පැත්තකට. නේද? අන්න එහෙනම් ඒ මොකද දරුවාගේ කය වර්ධනය වෙලා නැති හින්දා. මම හිතන්ද හැදුවේ එකක් මට හිතෙන්නේ එකක්. ඒ මොකද? එහෙනම් මගේ හිත කවුරු වගේද? නේද? ලද්දාම කය නම් කොහොම හරි ගන්න දවසේ ඉඳලා කිලෝ ගණන් කාලා 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 නේද? කොච්චර බත් කාලා ඇද්ද මේ වෙනකොට? යන්තම් 70ක් විතර ඉතුරු කරගත්තා. කොහොම හරි කය ලොකු කරගත්තා. නේද? පුළුවන් තරම් කාලා යන්තම් ටිකක් ඉතුරු කරගත්තා. කය හදාගත්තා. හිත? හිත තාම ලදරුවෙක්ගේ වාගේ. ඇයි මොනවා හරි ඕනේ කියලා කිව්වොත් අඬනවා. අප්පෝ ලැජ්ජා වෙන්නේ නේද? ඇඬුවා නේද ඊයේ පෙරේද? ඇඬුවා නම් ඉතින් මහා ලැජ්ජා වෙන්න ඕනේ. ඇයි අඬනවා? ඊළඟට ළඟට හම්බුනහම ඕනේ නැහැ කියලා හිතනවා. ආයෙ ටිකකින් ආයෙ ඕනේ කියනවා. නේද? එක අරමුණක තියන්න බෑ. එහෙනම් උන්ති දරුවෙක් වාගේ මෙන්න මේ හිත වර්ධනය කරගන්න අපි සීල සමාධි ප්‍රඥා කියන ගුණාංග වඩන්න ඕනේ. හිත වර්ධනය කරන එකයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ. අපි ඒක අරගෙන වෙන වෙන දේවල් වගේ කර කර ඉන්න පුද පූජා විතරක් තියෙනවා. එක එක ඒවා එක 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 පින්කම් විතරක් කර කර ඉන්නවා. මොකක්ද මේ ධර්මය කියලා හෙව්වේ නැහැ. මේක අපේ හිතේ තියෙන ස්වභාවය පිළිබඳ දැඩි විග්‍රහයක් කරන සියුම් විග්‍රහයක් කරන කිසිම අඩුපාඩුවක් නැති විග්‍රහයක් කරන හිතේ ඇති වෙන සිතුවිලි විතර නෙමෙයි ඒවා නැති කිරීම පිළිබඳ නැති කරන ක්‍රමය පිළිබඳ ඉතාම විශාල ආය තවත් තර්කයට අහු වෙන්නේ නැති විග්‍රහයක් සිද්ධ කරන
මහා වටින ධර්මයක් තමයි අපිට හම්බ වෙලා තියෙන්නේ. අපි යෝග තියාගෙන ඉන්නවා ඉතින්. නේද? උරුම වෙච්ච දායාද? එහෙම නැතුව අන්නර දැන් එකයි මම කිව්වේ අපිට තේරුණා නේද මං ඉස්සෙල්ලා කියද්දි? සමහර වෙලාවට කෙලෙස් නිදිගත් ස්වභාවයෙන්. ඒක නෑ වගේ. ඇතරම නෑ තමයි. නමුත් ඇති වෙන ස්වභාවයේ තියෙනවා නම් කිව්වා අනුසය කියලා. ඒකට අදාළ අරමුණු ආපුවම ඇවිස්සුනහම කුණුකොඩ ඇවිස්සෙනවා වගේ ඇවිස්සෙනවා අපේ හිත. එතකොට කියනවා පරිඋත්ථානෙ කියලා. ඊට පස්සේ ඒක ක්‍රියාත්මක භාවයට යනවා. එතකොට කියනවා ප්‍රතික්‍රමණ කියලා. හරි. ඒක පැහැදිලි නේද? මෙන්න මේ හිත ඇවිස්සෙන ගතිය ඇවිස්සෙනකොට ඉන්න පුළුවන්ද? නේද? ටික ටික ඉන්න අමාරු වෙනවා. නේද? තරහ ගියාම මොකද කරන්නේ? ඉඳගෙන හිටියොත් නැගිටිනවා. නැගිටලා තවත් තරහ වැඩි නම් මොකද කරන්නේ? එහාට මෙහාට ඇවිදිනවා. ඒ තවත් තරහ වැඩි වෙනකොට මොකද කරන්නේ? නේද? ඉතින් ගෑ ගහන්න පටන් ගන්නවා, මූණ පුපුරු ගහන්න පටන් ගන්නවා. හරි දේවල් අත්මිටි මොලෝ කරගන්නවා, දත් කූට්ටු වෙනවා. මොකද කරන්නේ? ඉතින් වෙනවනේ. නේද? අන්න හරි. සිද්ධ වෙනවා. ඒ වෙලාවට ටික සිහියේම නැතු වෙනවා. සිහිය නෑ, මොනවා කියනවද මොනවා හිතනවද දන්නේ නෑ. නේද? ඒ විදිහට ඇත්තටම පාපයන් සිද්ධ වෙනවා. මේක හරීම ඛේද ජනක සිද්ධියක්. එක අතකින් තරහ විතරක් නෙමෙයි මම හැම එක ගැනමයි කියන්නේ. හේරුම් කරන්න පහසු වෙනද එහෙම කියන්නේ. ඉන්නත් නී අපි මෙහෙම ඉන්නකොට මදුරුව ඉවරක් නැතුව අපි වට කරගත්තොත් හරදර. අයිරතඩිය සැර සත්තු කොටණ්ඩ ගත්ත කාක්ක වගේ සත්තු ඇවිල්ලා එක දිගට කොටණ්ඩ ආරණ්ඩ ඔය වගේ පටන් ගත්තොත් එහෙම එලෝනවා ඉවරක් නැහැ. නේද? ඒ කියන්නේ බාහිරින් තියෙන කරදර හින්දා ජීවත් වෙන්න අමාරුයි. සුවසේ එහෙම ඒවා තියෙනවා නะ. බාහිර කරදර වැඩි. බාහිර කරදර හින්දා රිදෙනවා. අපි දන්නේ නැති වුණාට පොඩ්ඩක් හිතලා බලන්න. බාහිර කරදර වලින් රිදෙනවද නැද්ද කියලා? වැඩියෙන්ම තරහ යන්නේ තමන්ගේ වැඩවලටද අනුන්ගේ වැඩවලටද? පාරේ යනකොට කවුරුහරි අපි යන වාහනේ පැත්තට වාහනයක් නීති විරෝධී විදිහට අරගෙන වේගෙන් ගියා යන්න බාධා කරලා. පොඩ්ඩෙන් ඉවරයි. එයා ගියා. මං මේකේ වීදුරුත් වහලා. කාටවත් ඇහෙන්නේත් නැහැ. තනියම මොකද වෙන්නේ? තනියම පුපුරනවා මේ. තනියම පුපුරනවා, බයිනවා, පරද වචන කියනවා. ඇහෙනවද කාටවත්? ඒ ගිය කටිර ඇහෙනවද? එයා හැදෙනවද? මොකක්වත් නැහැ. මෙන්න මේ තනියම මොකද වෙලා තියෙන්නේ? තනියම රත් වෙලා. තනියම පිච්චිලා. හරියට කාකෙක් ඇවිල්ලා ශරීරයට කොටලා ගියා වගේ අර මනුස්සයා කරේ හිතට කොටලා ගියා. නේද? ඉතින් මං ඉතින් සෑහෙන වෙලාවක් යනවා මේක ආය අපේ හිතගෙන පොඩ්ඩක් ඔන්න ඔය ක්‍රමයට නිකන් කල්පනා කරලා බලන්න. පාරේ ඇවිදගෙන යනකොට මොකද වෙන්නේ කියලා. වටෙන් පිටෙන් කොටනවා, ඉන්න දෙන්නේ නැහැ. රාගයෙන් කොටනවා, ඊර්ෂ්‍යාවෙන් කොටනවා, වෛරයෙන් කොටනවා. නේද? තරහ ඇති වෙනවා, ගිජුකම් කෑදරකම් ඇති වෙනවා. අයියෝ පාරේ යන්න නැහැ අපිට. අත් ඇවිල්ලා කොටනවා වගේ බාහිර අරමුණු හින්දා අපිට හරි කරදරේ යන්න බෑ. ඔච්චර දුකක්ද බලන්නකො විඳින්නේ. නේද? ආන්ගේ මොකද අනුසය කියන தත්ත්වයේ තියෙන හින්දා. නේද? අනුසය කියන தත්ත්වයේ තියෙන හින්දා කොටනවා නෙවෙයි බාහිර අරමුණු හින්දා මේ අපේ හිත කෙටෙනවා. හිතට කෙටෙනවා. ඉතින් හරි අමාරුයි. කෙටෙන හැටියට අපි ඉතින් ඒක හදන්න ලෑස්ති වෙන්න ඕනේ. මොන හරි බලන්න කියලා කෙටුවොත් එහෙම දුවන්න ඕනේ බලන්න. නේද? කාට හරි තරහ යන වෙලක් වුණොත් බයින්න ඕනේ, බයිනකම් බෑ. බැන්නට පස්සේ හරියනවා. ඒක තනියම හරි බයින්නේ. නේද? ඉතින් මේ වගේ දුක්ඛිත සහිතව ජීවත් වෙන අපිට මෙන්න මේ කෙලෙස් ධර්මයන් ආවුවාම මේක ඔය විදිහට හිත නොසන්සුන් වෙවි එන එක නවත්වා ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ අපිට ලබා දෙන ක්‍රමවේදය තමයි සමාධිය කියලා කියන්නේ. පරිඋත්ථාන තත්ත්වයට එන කෙලෙස් ධර්මයන් ක්‍රියාත්මක භාවයට යන වියතික්‍රමන මට්ටමට යන්න දෙන්නේ නැතුව හරියට වීරයෙක් ඉදිරිපත් වෙලා යම්කිසි අනතුරක් අපිට අපි ගඟක පීනගෙන යන්න ගියාම ගඟ පැත්තට ගහගෙන යන්න යනවා කියලා. සැඩබහර පැත්තට ගහගෙන යන්න ගියා. දැන් ඒ පැත්තට ගහගෙන යන්න යනකොට එකපාරටම කවුරුහරි වීර පුරුෂයෙක් ඉක්මනට ගඟට පැනලා අතින් අල්ලලා ඇදලා බේර ගන්නවා වාගේ. හරිද? අන්න ඒ වගේ අපි යම්කිසි සමාධියක් වර්ධනය කරගත්තොත් අපේ ජීවිතේ
චිත්ත ඒකාග්‍රතාවයක් වර්ධනය කරගත්තොත් ඒ වර්ධනය කරගත්ත චිත්ත ඒකාග්‍රතාවය නොයේකුත් කෙලෙස් ධර්ම උපදින කල්හි මොකද වෙන්නේ ඉදිරිපත් වෙලා අපේ හිතෙන්ම අන්නර කෙලෙස් වලට ක්‍රියාත්මක භාවයට ගිහිල්ලා අසිහියෙන් දඟලන්න ඉඩ තියන්නේ නැහැ ඒක හේතු වෙලා ප්‍රත්‍ය වෙලා ඉදිරිපත් වෙලා අපේ හිතෙන් නැగిලා එනවා ඒක හොඳට තේරුම් ගන්න ඕනේ මේක වර්ධනය කරගෙන තියා ගන්න ඕනේ කියන්නේ ඒකයි අපි හිතමු මෙහෙම දැන් මම හොඳට සමාධියක් වර්ධනය කරගෙන ඉන්නවා විදර්ශනානේ අපි ඊළඟ ධර්ම දේශනාවේදී විදර්ශනාවේ තියෙන වටිනාකම ගැන සාකච්ඡා කරමුකෝ දැන් අද සමාධියෙන් මොකද කරන්නේ කියලා කතා කරගමුකෝ හොඳට චිත්ත ඒකාග්‍රතාවයක් වර්ධනය කරගෙන ඉන්න කෙනෙක් කියලා හිතන්නකො එහෙම ඉන්න කෙනෙකුට තරහ යන්නේම නැද්ද නේද තරහ යනවා දැන් හොඳයි විදර්ශනාවක් වෙලා නැහැ දැන් ඉතින් හැබැයි ප්‍රශ්න තියෙන වටිනාකම මේකයි දැන් තරහ ගිහිල්ලා මොකද කරන්නේ පුටුවට ඉඳගෙන එනවාකෝ කියලා දැන් අපිටම ආයුධයක් හරි තියාගෙන ඉන්නවා දැන් හරිද මේ අධික තරහ ඇවිල්ලා නොසන්සුන් වෙලා ක්‍රියාත්මක භාවයට යන්න පෙර ආතෝ මොකද වෙන්නේ සිසිල් දියදහරකින් අර ගින්දර නිවල දානවා වගේ ඇස් දෙක පියවෙච්ච සැනින් අර තමන්ට ඇතිවෙච්ච සමාධිය හිතෙන්ම නැగిලා එනවා හිතෙන්ම නැగిලා ඇවිල්ලා මොකද කරන්නේ අර නොසන්සුන් වෙන හිත තරහ තියෙනවා නොසන්සුන් වෙච්ච හිත සන්සුන් කරනවා ආන්ගේ සංසුන් කරනකොට තමන්ට මොකද වෙන්නේ අර ක්‍රියාත්මක භාවයට යන්නේ නැති වෙනවා අත්දැකලා බලන්න ඕනේ එහෙම බෙහෙතක් තියෙනවා හරිද අපි කියමු කියන්නේ හරියට වේදනානාශකයක් වගේ වේදනානාශකයෙන් අසනීපය හොඳ වෙනවද වේදනානාශකයේ තියෙන්නේ දුක් විඳින එක අඩු කරගන්න මිසක්කා අපි වේදනානාශක අරගෙන තමයි හුඟක් වෙලාවට දොස්තරලා ළඟට යන්නේ නේද සමාධිය කියන්නේ අන්න ඒ වගේ වේදනා නාශකයක් මොකද මෙයාට අධික වේදනා විඳින්න වෙනව නැත්තම් ඒ වගේ මේ එක එක දේවල් දැන් යම් කිසි කෙලෙස් ධර්මයක් ඉස්මතු වෙලා එයා කාමයේ වර්ධව හැසිරීමකට අවශ්‍ය පරිසරයකට වැටිලා හදිස්සියෙන අසරණකම තියාගෙන තමන්ට පාලනය කරගන්න බැරුව වැරදකට යෙදෙන්න තමන්ගේ හිත නැබුරු වීගෙන යන වෙලාවේ ඇස් දෙක පියාගත්ත සැනින් අන්න අර වර්ධනය කරපු සමාධිය එක සැනක සමාධිය ඉදිරිපත් වෙලා ඒ සමාධියේ හින්දා අර නොසන්සුන් භාවයට පත් වෙන්නේ නැහැ. කෙනෙකුට හිතේ ආනාපාන සති සමාධිය වර්ධනය කරපු හින්දා මේ කොහොමද ඒ වෙලාවට කොහෙද ඒ වගේ තරහ ගියලට ආනාපාන සති වැඩිනේ මේක භාවනා වැඩිනේ කියලා. අන්න ඒක තමයි වැරද්ද. භාවනා කරද්දී ආනාපාන සතිය පුරුදු කරපු එක ඇත්තයි. නමුත් ඒ ආනාපාන සතිය හෝ නැත්තම් මෛත්‍රිය හෝ වෙනත් අසුබය හෝ මොකක් හරි එකකින් සමාධියක් පුරුදු කරේ සමාධිය පුරුදු කළා කියන්නේ චිත්ත ඒකාග්‍ර භාවයකට හිතපත් කරා හිත වර්ධනය කළා ආන්ගේ වර්ධිත හිතෙහි අර වගේ අර තරහ ඉපදුනාට නොසන්සුන් වීම වෙන්නේ නෑ ඒක අත්දකින්න පුළුවන් ඔන්න භාවනා කරලා චිත්ත සමාධිය වර්ධනය කරගන්න කෙනාට තේරෙනවා ඉස්සර වගේමම තරහ ගියාට ඒක පාලනය වෙනවා අපි කියන්නේ පාලනය වෙනවා තරහ ගියාට පාලනය වෙනවා ඊර්ෂ්‍යාව ඇතුණාට පාලනය වෙනවා නිින්ද පාලනය වෙනවා එක එක අරමුණු වලට හිත දුවන්නේ නැති වෙනකොට එක අරමුණක ඔන්න ඉගෙන ගන්න වගේ කෙනෙක් නම් හොඳට ඉගෙන ගන්න පුළුවන් වෙනවා මතක ශක්තිය වර්ධනය වෙනවා ඇයි එක අරමුණක ඉන්න පුළුවන් හින්දා ඒ හිත හොඳට වැඩ ගන්න පුළුවන් හිතක් බවට පත් වෙගෙනයි මේ ඉන්නේ දැන් අපේ හිතෙන් වැඩ ගන්න බෑ ඇයි වැඩ ගන්න අල්ල ගන්න බෑ දඟලන නලියන හිතකින් වැඩක් ගන්න බෑ වැඩක් ගන්න බැරි හිත ක්‍රමානුකූලව ඇයි අපි කිව්වේ පුංචි ළමයාට එක එක පැත්තකට ඇවිදගෙන යන්න බෑ යන්නේ කොහොමද යවෙන්නේ කොහොමද එයාගේ වැඩක් ගන්න පුළුවන්ද එයාට කියන්න පුළුවන්ද පුතේ මේ පොල් ටික ගාලා දෙන්න මොකවත් බෑ ඇයි තාම ශරීරය වර්ධනය වෙලා නැහැ එහෙනම් හිත වර්ධනය නොකරපු හින්දා එකෙන් වැඩක් ගන්න බැරුවයි අපි ලත වෙන්නේ විසිරෙන හිත හැම අරමුණක විසිරෙනවා විතරනට එකෙන් වැඩක් ගන්න බෑ අපි දන්නේ නෑ මේක ඒකින්ද මේක හරිම වටින කාරණාවක් නිකම් පා හුඟාකයි කියනවා නේද හුඟාකයි කියනවා නේද වැරද්දක් වෙලා අපරාධ මගේ කරේ කියලා අපරාධ මම මේ වචනේ කිව්වේ අපරාධ මම මේ වැඩේ කරේ මට නොකර ඉඳයි තිබ්බේ කියලා කිව්වේ නැතත් දැනෙනවද නැද්ද හුඟක් වෙලාවට එතකොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි වෙන්න ඕන දේ වෙලා
ඉවරයි. එහෙනම් අපි දන්න දේවක්වත් හොඳ නරක අපිට ඔළුවට එන්නේ නැහැ. වැරද්ද කරන්න අවශ්‍ය කරන පරිසරය සකස් වෙන වෙලාවට. ඉතින් ඒකින්ද චිත්ත සමාධිය කියන එක ඔය කියන හැටියට තේරෙන්න ඕනේ. මේ මේකට වයස සීමාව කීයද දන්නේ නැහැ. චිත්ත සමාධිය වර්ධනය කරන්න පටන් ගන්න ඕන වයස සීමාව 65ක් අනේ 70ක්. ඒ වගේ වෙනකන් හොඳ නැහැ. එහෙමද? නේද මේක ශරීරයේ ලෙඩ හැදුනහම බෙහෙත් දෙන්නේ 65න් 70න් පස්සේද? නැහැ. ඊට ශරීරයේ නියමාකාරයට වර්ධනය කරගන්න නම් පුංචි කාලෙම මේ ශරීරය පිළිබඳ නේද කලයුත්ත කරන්න ඕනද නැද්ද? එතකොට තමයි හොඳට වර්ධනය කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ මේ හිත පොඩි කාලේ ඉඳලම සමාධියකට හුරු කරොත් දරුවෙක්ගේ අද කාලේ තියෙන ව්‍යසනකාරී තත්ත්වය අද කාලීනව තියෙන ව්‍යසනකාරී තත්ත්වයත් එක්ක අපිට ළමයෙකුට තමන්ගේම තුලින් ඇති වෙන පාලනයක් හුරු කිරීමෙන් තොරව ළමයාව ලේසියකට හොඳ දරුවෙක් කරන්න අමාරුයි නේද? එහෙනම් තමන්ගේම ඇතුලෙන් එන පාලනයක් පුරුදු කරන්ඩ දරුවෙකුට ඇත්තටම අපිට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෙකුට චිත්ත සමාධියක් වර්ධනය කරගන්න භාවනාවක් පුරුදු කරනවා නම් සමත භාවනාවක් නේද? දරුවන්ව යවන්නේ දැන් ශාරීරික පුහුණු වලට නේද? ක්‍රීඩා වලට යවන්නේ හරියට වෙලාවට නියමිත කලාවට මාත්‍රාවට නේද? ඒ මොකද එහෙ යවන්නේ අයියේ? ඔහොම එක තැන ඉන්න බලා මෙයා එක්සයිස් කරන්න ඕනේ නේද කියලා ක්‍රීඩා කරන්න කියලා උදේම යවනවා පාසල් යන ළමයි උදේම යනවා ප්‍රැක්ටිස් කරන්න යනවා කියලා නේද? ඒ ශරීරය පුරුදු කරන්නයි යන්නේ. ඒ වගේ අපේ බෞද්ධයන්ට සංකල්පයක් එන්න ඕනේ. මෙයාව මේ මානසික පුහුණුවට යවන්න ඕනේ. මානසික පුහුණුවට යවන්න ඕනේ. ඒක පටන් ගන්න ඕන කාලේ දැන්. හරියට හරි විදිහ නම් කයද වැඩියෙන් වැදගත් වෙන්නේ යමක් කරන්න සිතද වැඩියෙන් වැදගත් වෙන්නේ. ඕ සිතයි වැඩියෙන් වැදගත් වෙන්නේ. හැම දෙයකම පූර්වාංගම වෙන්නේ අපේ මානසිකාරය. ඒතර වැඩියෙන් වැදගත් වෙන එක හදනවද? ළමයින්ගේ වැඩියෙන් වැදගත් වෙන එක හදනවද? ඒක අඩුයි බොහොම අඩුයි. එහෙනම් අපි ධර්මය තුල ධර්මය තුලින් අපේ පැත්ත දිහා බලනවා අඩුයි. අපිට මේ පේන මස් ශරීරය පේනවා මිසක් හිතේ ස්වභාවය පේන්නේ නැහැ. කොච්චර අසනද බලන්න. හිතක් එක එක පැති වලට හැරෙනකොට මිනිස්සෙක් කොච්චර අසරණ වෙනවද නේද? එතකොට දරුවෝ කොච්චර අසරණද බලන්න. කොච්චර දේවල් මේ සමාජයේ තියෙන දේවල් අරගෙන බලනකොට කොච්චර නම් තේරෙනවද අපි ඒ වැරද්දක් සිද්ධ වෙන දරුවන්ට හරියට බයිනවා. පුංචි පුංචි ළමයි හරියට එක එක වැරදි වලට පෙළඹිලා මේ කාලේ. එතකොට ඒ ළමයින්ට හරියට එක එකවා කියනවා නේද? කාලා ඇඳලා ඉන්න බෑ කියනවා. එක එකවා කියනවා බයිනවා. නමුත් ඒ දරුවන්ට ඒ දරුවන්ගේ හිත පාලනය කරගන්න ක්‍රමවේදයක් නැති හින්දා දෙමව්පියන්ගේ හරි ආභාෂය නැති හින්දා එයාලා ඉදිරියට ගියේ නෑ නේද? එයාලා විනාශ වෙලා ගියා. ඒ විතරද නෙවෙයි අද තියෙන තරංගකාරී තත්ත්වය. ඉතා තරංකාරී තත්ත්වයෙන් තමන්ගේ දරුවා ඉහළ තැනකට දාගන්න කාට හරි ඕන නම් එයාගේ සිහිය වර්ධනය වෙන්න ඕනද නැද්ද? අධිෂ්ඨාන ශක්තිය වර්ධනය වෙන්න ඕනද නැද්ද? වීරිය වර්ධනය වෙන්න ඕනද නැද්ද? නේද? ඒකාග්‍රතාවය වර්ධනය වෙන්න ඕනද නැද්ද? එක අරමුණක එයාට ඉන්න පුළුවන්කම තියෙන්න ඕනේ. විවිධ අරමුණු වටේ පිටේ තියෙද්දි එක අරමුණක ඉන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ආන් එක වර්ධනය වෙන්න ඕනද නැද්ද? ඒ කියන්නේ සිත ශක්තිය වර්ධනය වෙන්න ඕනද නැද්ද? එහෙනම් ඒක පුරුදු පුහුණු කරන්න ඕනද නැද්ද? එහෙනම් ළමයින්ව භාවනාවකට නතු කරන්න ඕනද නැද්ද? සමත භාවනාව කියන්නේ කිසියම්ම කිසි දවසක මේ විදර්ශනා භාවනාව ඉතාම වටිනවා. නමුත් අපි කවුරු හරි කියනවා නම් විදර්ශනා කරලා ලෝකෙ කලකිරුණොත් අපේ මට ළමයක් නැති වෙනවා කියලා දන්නවනේ. ඉතින් අපේ අම්මලාගේ තාත්තලාගේ කතා නේද? රාගාදී කෙලෙස් ධර්ම නැති වෙන්න සකෘදාගාමි අනාගාමි තත්ත්වෙටපත් වෙන්න ඕනේ. එතකන් තියෙන්නේ පාලනයක්. එතකන් තියෙන්නේ දැඩි ගැනීම නැතිවීම. ඒතකොට කියනවා ළමයින්ට භාවනාවේම හොඳ නැහැ. විවාහ ජීවිතේම අසාර්ථක වෙනවා ආයෙ කියලා. සෝවාන් වුණත් විවාහ ජීවිතයක් ගත කරනවා. ඉතාම සාර්ථක පුද්ගලයා ලෝකේ සෝවාන් පුද්ගලයා. ගිහි ජීවිතයක් ගත කරන ඉතාම සාර්ථක කෙනා. ඒ ධර්මයට නැඹුරු කරන්න බය වෙන්න ඕනේ නැහැ. මොකද ඒ විකාර වැඩේ. නේද? ඉතින් ධර්මයට නැඹුරු කරවන්න ඕනේ. හොඳයි එහෙම බෑ කියලා දැනට හිතෙනවා නම් සමත භාවනාව වර්ධනය කිරීම නම් ඉතාමත්ම ප්‍රබල පුහුණුවක් ලෞකික ජීවිතයේ දිනු කරවන්න. ඇයි එහෙම කියන්නේ?
අරමුණු ගත කරගෙන සමහර දරුවෝ ඉන්නවා පොත් දිහා බලාගෙන පාඩම් කරනවා අම්මලාට කියන විභාග කිට්ටු වෙනකොට මොකවත්ම මතක හිටින්නේ නැහැ මට එක දවසක් කැවිලා කියන එක්කෙනෙක් ගිහිල්ලා මේ බෙහෙත් වර්ගයක් ගන්න වෙද මහත්තයෙක් හොයාගෙන ගිහිල්ලා බෙහෙත් වර්ගයක් දෙනවා ළමයාට ගෙනල්ලා දවස් ගානේ මොකද මේ එයාට මතක හිටින්නේ නැති ලෙඩක් හැදලා හම්තුනේ විභාග කිට්ටු වෙනකොට මතක නැතු යනවා මොකද මේ විභාග කිට්ටු වෙනකොට මතක නැතු යන්නේ හිතේ තියෙන නොසන්සුන්කම දැකලා තියෙනවද ඕන තරම් අත්දැකලා තියෙයි අපිත් අත්දැකලා තියෙයි ඕන තරම් හොඳට පාඩම් තියෙන ඒවා විභාගයට ගියාම හොරක් ළමයින්ට අපරාධේ හොඳට පාඩම් කරපු අය හොඳට මහන්සි වෙච්ච අය හරියටම ඔය පෑය තුනේදී හෝ පෑය දෙකේදී මොකද වෙන්නේ ඒ ටික අමතකලා යනවා විභාගය ඉවර වෙච්ච ගමන් මතක් වෙනවා ඇයි නොසන්සුන්කම නොසන්සුන්කම හිත නොසන්සුන් වුණා ඇයි එයාගේ මනස ඒකාග්‍රතාවයක තියන්න පුරුදු කරේ හරුණු නම් ගොඩාක් එකතු කරන්න පුරුදු කළා. බය වුණොත් ඔක්කොම ඉවරයි. ආ. ඒ විතරක් නෙමෙයි බොහෝ දෙනා තමන්ගේ ගන්න අරමුණ අරගෙන ඒ අරමුණ දිගේ ඉස්සරහට යන්න බැරුව උත්සාහය නැතුව මොකද වෙන්නේ? ඒකේ කර්මන ඔන්න සාමාන්‍ය පෙළ ඉවර කරලා ළමයි කියනවා. මම විද්‍යාව විෂය කරනවා කියනවා ටික දවසක් කරනවා නෑ මම කලාව විෂය කරනවා කියනවා ටික දවසක් කියනවා මම වෙනත් විෂයක් කරනවා කියනවා ඔය විදිහට එකේ එකක්වත් හරියට කරන්නේ නෑ. මොකද එක අරමුණක එක දිගට යන්න පුරුදු කරලා නැහැ. ඒත් අපි ධර්මය ගැන හොයලා නැහැ. ළමයින්ට පුරුදු කරන්න නම් දෙමව්පියෝ මොකද කරන්න ඕනේ? ඔන්න අපිට ඇවිල්ලා සමහර දෙමව්පියෝ වඳිනවා. අවුරුදු දෙකේ තුනේ ළමයි මගේ දිහා බලාගෙන නෙවෙයි වඳින්නේ. දෙමව්පියෝ දිහා බලාගෙන. ඒ කට්ටිය නැමුනේ කොච්චරද මෙයාත් ඒ ගන්න තමයි නැමෙන්නේ. ඒ කට්ටිය වැන්දේ කොහොමද මෙයාත් ඒ විදිහට තමයි වඳින්නේ. එහෙනම් නිවසේදී දෙමව්පියෝ භාවනාවක යෙදෙනවා දැක්කොත් දරුවොත් මොකද කරන්නේ? භාවනාවක යෙදෙනවා. එක භාවනා කරන ගෙදරක මට මේ ඇවිල්ලා කිව්ව දෙයක්. ඒ දෙන්න දෙමාල්ලෝ පොඩ්ඩක් ප්‍රශ්නයක් විසඳ ගන්න බැරුව බහින් බස්සලා තිනවා අම්මයි තාත්තයි දෙන්න. දැන් බලනකොට මේ ගෙදර හිටියේ පුංචි දියණිය නැල්ලු හොයා ගන්න නැහැ. දැන් දෙන්නත් එක්ක එකතු වෙලා බහින් බස්සෙම පැත්තකින් තියලා ඒ බහින් බස්සෙම කියන්නේ ලොකු එකක් නෙවෙයි මේ තීරණයක් ගන්න බැරුව එහාට මෙහාට පොඩ්ඩක් පොඩි බහින් බස්සීමක් කළා. මේ ළමයා හොයා ගන්න නැල්ලු. බලනකොට පැදුරකුත් අරගෙන ගිහිල්ලා දොරක් මුල්ලට වෙලා භාවනා කරනවා. පස්සේ මේ දෙමව්පියෝ දෙන්න අහලා තිනවා මොකද ඔය? ඇයි ඔයා එහෙම කරේ? නෑ අම්මගේ තාත්තගේ ප්‍රශ්නෙට විසඳුම භාවනා කරලා හොයන්න පුළුවන්ද කියලා බැලුවේ. ආම් බලන්න ඒ භාවනා කරන දෙන්නේ. ඒකින්ද මේ ළමයාගේ සංකල්පයක් තියෙනවා භාවනාවෙන් ප්‍රශ්නෙට විසඳුමක් තියෙනවා කියලා පුංචි කාලෙම සංකල්පයක් තියෙනවා වර්ධිනවා තමයි අපිට ඕන තැනක නැවත නිවැරදි කරගන්න ඕනේ ඉතින් ඒකින්ද අපේ හිත එක එල්ලේ එක අරමුණකට තීව්‍රව ඉතාමත්ම ප්‍රබලව නොසැලී යඬ මහා චිත්ත ඒකාග්‍රතාවයක් තියෙනවා ලෝකයේ හෙල්ලෙනකොට මම නොසැලී ඉඳ ඕනම තත්ත්වයක් කරතේ කොච්චර බාධා වෙනවද කියන්නේ නේද කොච්චර බාධා වෙනවද කියන්නේ එහෙනම් මේ සමත භාවනාවක් පුරුදු කිරීමෙන් තමන්ට නොසෙල්ලී ඉන්න පුළුවන් ශක්තිය ඇති වෙනවා ජීවිතේ ගෙනියද්දී මේ වටිනාකම් ටිකයි කතා කරන්නේ මේක කරන්නේ කොහොමද කියලා ඉදිරියේදී ආනාපාන සති භාවනාවෙන් පටන් අරගෙන අපි මේ කරන විදිය ගැන සාකච්ඡා කරනවා මේ ධර්ම දේශනා මාලා මේ මුල හරියේදී අපි කතා කරන්නේ මේකේ තියෙන වටිනාකම ඊළඟට මේ සමාධියේ තියෙන වටිනාකම අපි ඊළඟ ධර්ම දේශනාවේදී ප්‍රඥාවේ තියෙන වටිනාකම කතා කරනවා සමාධියේ තියෙන වටිනාකම පින්වත්නි ඔච්චරද කියනවා නම් ලොකු රහසක් එලි කරන්න මම මේ හදන්නේ. හරි. මේ අපි ඔක්කගේම ජීවිත අරමුණ මොකද්ද? කොටෝම තියෙන එක ජීවිත අරමුණක් තියෙනවා. ඒක තමයි සන්තෝෂෙන් ඉන්න. කෑමද, නෑමද, නේද? නිදියෑමද, ගෙවල් හැදීමද, යාන වාහන ගැනීමද, දරුවෝ හැදීමද, විවාහ වීමද, ඉගෙන ගැනීමද, බොහෝ භාණ්ඩයක රාශි කර ගැනීමද, නේද රසායන හොයා ගැනීම ඔක්කොම මොකටද? සතුටු වෙන්නද නැද්ද? හැම වෙලේම ජීවිතේ බලාපොරොත්තුව සතුටු වීමයි කියලා කිව්වොත් හරිද? මොකද කියන්නේ? හැමදේම කරන්නේ සන්තෝෂෙන් ඉන්න. මේ සන්තෝෂ වෙන්න අවශ්‍ය කරන දේවල් ලැබෙනකොට ඇහැට පේනවා. ඇහැට පේනකොට සන්තෝෂයේ උපදින්නේ ඇහෙද හිතේද? හිතේ.
ඔව් නේද මිහිරි ගීත නැත්තම් මිහිරි සද්ද ඇහෙනකොට සතුට උපදින්නේ කනේද සිතේද කනේ නෑ සිතේ නේද හොඳයි දිවට රස දැනෙනකොට සතුට උපදින්නේ දිවේද සිතේද නාසයට ගඳ අයෙත් සිතේ කයට කැමති පහස ලැබෙනකොට සතුට උපදින්නේ කයේද සිතේද සිතේ මනසට ආදරය ආදී ධර්ම උපදිනකොට සතුට උපදින්නේ සිතේ එහෙනම් අපි හය දොරකින් සතුට කරන්න හදන්නේ සිත සිතේ සතුට ඇතිකරන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන බාහිර අරමුණු වලින් පුළුවන් තරම් මේක සතුටෙන් තියන්න එක එක ඒවා කරන්න හදනවා හරියට මහන්සි වෙන්න වෙලා ඉතින් ඇයි හැමදාම සතුට වෙන දේවල් පෙන්වන්න ඕනේ අස්වන්න ඕනේ නේද බාහිරින් ලබා දෙන්න ඕනේ හරියට මහන්සි වෙන්න වෙලා තියෙන්නේ සිතේ සතුට ඇති කරන්න මේ දැන් කොච්චර කල්ද මේ මහන්සි වෙනා හිතේ සතුට ඇති කරන්න මහන්සි වෙන්න පටන් අරන් කොච්චර කල්ද දන්න දවසේ ඉඳලා දැන් සතුටෙන්ම දැන් නැහැ ඉන්නේ දැන් හරි ගියාද වැඩේ දැන් හරි ගිහිල්ලාද නැහැ ඔව් දැන් හරි යන දවස අපි හිතුවේ නැහැ මේ ගැන නේද එහෙම නැහැ බොහොම අඩුවෙන් තියෙන්නේ ඒක නේද බොහොම පොඩි වෙලාවක් මං කැමති දේවල් මං කැමති වෙලාවට මං කැමති අය මං කැමති වෙලාවට මං කැමති තැන මං කැමති විදිහට නේද වහින්නෙත් නැති වෙන්න ඕනේ හයියෙන් පායන්නෙත් නැති වෙන්න ඕනේ ඔක්කොම එකතු වෙච්ච වෙලාවට ඔන්න පොඩි සතුටක් උපදිනවා හැබැයි ඒකත් බොහොම ටික වෙලාවයි ඇයි අර දේවල් ඔක්කොම වෙනස් වෙන හින්දා එහෙනම් මේ ක්‍රමයට සතුට උපදිනවා කියන්නේ මං කියනවා මෙන්න මේ වගේ මේ පින්වන්ත අයගේ సంతාන 99 අවුරුද්දකට බද දුන්න ඉඩමක් වගේ 99 අවුරුකට ඉඩමක් බද දුන්නහම මොකද වෙන්නේ ජීවිත කාලෙම ආයෙකින් ප්‍රයෝජනයක් ගන්න බෑ ඒ වගේ හිතේ සතුට අනිත් අයට දීලාද නැද්ද තමන්ගේ හිතේ සතුට උපදින්නේ අනිත් අය මත අනිත් අය මත කිව්වොත් මොකද කියන්නේ දරුවෝ මත ගෙවල් දොරවල් මත ඒවා හොඳට තියෙනකොට හිතේ සතුටයි ස්වාමියා භාර්යාව මත ආදරය කරන අය මත නේද ඒකින්ද මේ බලන්නකෝ දරුවෝ කියනවා දෙමාපියෝ කියනවා දරුවන්ට ඔයාලගේ සල්ලිත් එපා අපිට ඔයාලගේ බලයත් එපා මටයි තාත්තටයි දෙන්නට ඉන්න ඕන තරම් දේවල් තියෙනවා ඒකින්ද ඔයාලා ඒකේ මොකවත් අපිට එපා හැබැයි ඔයාලා හොඳින් ඉන්න ඕනේ හොඳින් ඉන්න ඕනේ කියන ඇයි හොඳින් හිටියේ නැත්තම් මොකද වෙන්නේ ඔය හොඳින් ඉන්න කියන්නේ දරුවන්ට තියෙන ආදරයටද බලන්න දරුවෝ හොඳින් හිටියේ නැත්තම් දෙමාපියන්ට රිදෙනවා හරි අමාරුයි හිත එතකොට තමන්ගේ හිත රිදෙන එක නවත්ත ගන්න අර කට්ටියට කියනෝ මේ ඔයාලා හොඳින් ඉන්න ඕනේ එහෙනම් හොඳින් ඉන්න කියන්නේ එයාලට ආදරයටද අපිට ආදරයටද ඇත්තෙන්ම වෙලෙ නේද අපේ හිත නරක් වෙනවා එයාලා නරකින් හිටියොත් ඒ කියන්නේ මගේ හිත නරක් වෙලා රිදෙනවට මං කැමති නෑ ඒකින්ද මං එයාලට කියනෝ හොඳින් ඉන්න කියලා අල්ලපගෙදර ළමයට කියන්නේ නෑ එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මගේ හිතේ තමයි මේ ඔක්කොම දෝෂේ තියෙන්නේ මෙන්න මේ හිතේ සතුට උපදවා ගන්න චිත්ත සමාධියකින් දරුවෝ හින්දවත් නෙවෙයි යාන වාහන ගෙවල් දොරවල් එක එක දේවල් සමාජ සම්මත දේවල් උසස් තත්ත්වයන් නෙවෙයි සමාජයේ උසස් තත්ත්වයන් නෙවෙයි ඒවා ඔක්කකින්ම ලැබෙන සතුට කෙටි කාලයකින්ම දුකක් බවට පත් වෙනවා හැබැයි චිත්ත සමාධියකින් ලබන්නා වූ සතුටක් තියෙන එක කොහොමද ලබන්නේ කියලා අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා නමුත් චිත්ත සමාධියකින් ලබන්නා වූ අතිමහත් වූ සතුටක් තියෙනවා පින්නත් නේ ඒක ධර්මයේ සඳහන් වෙන්නේ දෝරේ ගලා යන උල්පතකින් ගලන වතුර වගේ කියලා දෝරේ ගලා යන උල්පතකින් ගලන වතුර වගේ එක දිගට මේ සතුට ගලාගෙන එනවා බාහිර අරමුණකින් තොරව අන්න ඒ සතුට වෙන කෙනෙක් මත රඳා පවතින එකක් නෙවෙයි මේ දැන් උපදින සතුටට වැඩිය විශාල සතුටක් මේ ශරීරයේ නොදැනෙන තනක් නැති තරම් මේ සතුටෙන් ඉපිලී ගිය තනක් නැති තරම් ඒක බාහිර කාටවත් නවත්තන්න බෑ එහෙනම් අපේ ජීවිතේ සතුටු වෙන්න තවත් ක්‍රමයක් තියෙනවද නැද්ද ඇහෙන් රූප බලා කණෙන් ශබ්ද අසා නාසයෙන් ගන්ධ දිවෙන් රස ශරීරයෙන් පහස කියන ඒවා විතරක් නෙවෙයි තවත් ක්‍රමයක් තියෙනවද නැද්ද දැන් ධර්මය මොනතරම් වටින දෙයක්ද කියලා කල්පනා කරන්න ඕනේ වෙන අය මත රඳා පවතිලා තියෙන හිත ගලව ගන්න ඕනේ ගලවගෙන තමන්ගේ සතුට තමන් උපදවා ගන්න වැඩ පිළිවෙල හදා ගන්න ඕනේ නැත්නම් කවදාකවත්
ස්ථිර සතුරකින් නම් ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ. ස්ථිර සතුරකින් ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මේවා පිළිබඳව හොඳින් කල්පනා කරන්න ඕනේ. කල්පනා කරලා ඇලි 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 ඉන්නේ නැතුව ඒකේ තේරුම ගෙවල් දොරවල් වල ඉඩම් යාන වාහන ඔක්කොම අතහැරලා දාලා කැලේ යන්න කියන එකද මේ කියන්නේ? නෑ නෑ නේද? හිතෙන් ඇති වෙලා තියෙන ගැටීම් බැඳීම් ස්වභාවයන් අයින් කරගන්න, අර හිත ඇදීලා යන ගති අයින් කරගන්න, අර කියන්නේ නේද ඕන නැති කතා වගේක් කියනවා. විශේෂයෙන් අපේ මේ අම්මලාගේ පැත්තෙන් කියන්නේ මාට පොඩ්ඩක් කවුරු හරි බැන්නොත් ඉතින් ඇඬෙනවා, මං හරි බොළඳයි. මොකටද බොළඳ උනේ නේද? එක වචනයක් කිව්වම ඇඬෙනවා. මේකද වීර ගතිය? මේකද මේක මහ මොකද්ද? බුදු කෙනෙක් ලෝකේ පහළ වෙච්ච කාලෙක චිත්ත සමාධියකින් අති ප්‍රබල හිතක් වර්ධනය කරගන්න පුළුවන් කාලයක් කියන යන්තම් කවුරු මොන හරි කිව්ව මට ඇඬෙනවා. ඔය කතාව කියන්න එපා, පිස්සු වගේ කතාවක් ඒක. නේද? ඒක විකාරයක්. ඒක දුර්වලකම් ප්‍රකාශ කිරීමක්. හීන දීන ගතියක්, පෘථග්ජන ස්වභාවයක්. මම මහමේරු පර්වතයක් වගේ හැදෙන්න ඕනේ. මං කවුරුත් හින්දා අඬන කෙනෙක් නෙවෙයි, නපුරුකමක් නෙමෙයි මේ කියන්නේ. ඇඬෙන්නේ නැති තත්ත්වෙටපත් කරගන්න පුළුවන්කම තියෙනවා අඩුම තරමේ. සියලු දුක් නැති කරන්න දේශනා කරපු ධර්මයක් අපිට හම්බෙලා තියෙන්නේ මේ පොඩ්ඩක් අඬනවා. නේද? අඩුම ගානේ මේ මරණයක් වෙලාවක් වත් නම් ඒකව නෑ මේ වදනයකට අඬනවා. පොඩ්ඩ එහෙම වුණාම අඬනවා. මේ ඇඬිල්ල නම් හරියන්නේ නෑ. ඒකinda ඇඬෙන්නේ නැති තත්ත්වෙට අපේ හිතපත් කරගන්න ඕනේ. දුක් ඇති වෙන්නේ නැති තත්ත්වෙටපත් කරගන්න ඕනේ. නොසන්සුන් වෙන්නේ නැති තත්ත්වෙටපත් කරගන්න ඕනේ. බෞද්ධයා හැරෙනකොට, කතා කරනකොට, හිනහ වෙනකොට අනිත් පැයට තේරෙන්න ඕනේ. තමන්ගේ දරුවන්ට දෙමාපියෝ ඉදිරියේ තේරෙන්න ඕනේ. අපේ අම්මා අපේ තාත්තා නිකන් පර්වතයක් වගේ අප්පා හෙල්ලෙන්නවත් නැහැ කිසිම ප්‍රශ්නයකට. ආන්ගෙන් පෞරුෂයක් හැදෙන්න ඕනේ. වයසට යන ලොකු පෞරුෂයක් හැදෙන්න ඕනේ තමන් තුළ. ආන් ඒවට ධර්මයේ භාවිතා කරන්න ඕනේ පිණිස. ධර්මයේ භාවිතා කරේ නැත්නම් තමන් දුර්වල, බොළඳ, නේද, හීන, හරීම හැමතැනටම යට වෙලා ඉන්න කිසිම තීරණයක් ගන්න බැරි දුර්වල ජීවිතයක් බවට පත් වෙන වයසට යන්න යන්න. ඒකින්ද චිත්ත සමාධියේ තියෙන වටිනාකම තවදුරටත් අපිට ඉදිරියේදී දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒක කරගන්න විදිය අපි ආනාපාන සතියෙන් පටන් අරගෙන භාවනා මාර්ගය සාකච්ඡා කරනවා ඉදිරියේදී. ඉතින් ඒ සඳහා තමගේ අවධානය යොමු කරන ලෙසත් ඉල්ලමින් අද දවසේ නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේ 11 වෙනි ධර්ම දේශනාව තමයි සිද්ධ වුණේ. මේ සඳහා දායකත්වයෙන් දරන හැම දිනාටම ආශිර්වාද කරමින් හැම දිනාටම උතුම් නිර්වාණ අවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ටාති බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු සාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං සරංති.